අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඉරිදා රෑ 9:30ට සිටිය FM අහන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. Silver Pharmacy Valin. Max Dura. Atishayin pirimitta pamanai. Aiban adath supurudu vidihata ratri 9:30 veddi oba irida davase muna gahenne supurudu vidihata atishayinma wede hitiyanta pamanai wedasthana thurin. විඳවන්නේ නැතුව ජීවිතයේ සතුටත් විඳින්නට මඟ කියා දෙන ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් එක්ක අපි මේ විදිහට වසර ගණනාවක් තුල ඔබත් එක්ක එකතු වෙනවා. සමහර අවස්ථාවලදී අපිට ලැබෙන දුරකථන ඇමතුම් ඒ වගේම ලිපි මගින් බොහෝ දෙනෙක් මේ වැඩසටහන් පිළිබඳව ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරලා තිබෙනවා. එවැනි ලිපි ගණනාවක් අප සතුව තියෙන දුරකථන ඇමතුමක් තිබෙනවා. කතා කළ යුතු හැබැයි කතා නොකරන මාතෘකාවන් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පෞල් ආරවුල් විසඳමින් නිසි ප්‍රමිතිගත විදිහට මේ සමාජයට යම් ආකාරයක ඉදිරියට ගෙන යන්නට මේ වැඩසටහනේ ලැබෙන අතුදව පිළිබඳව උන් මතක් කරලා තිබෙනවා. ඉතින් ඔබේ ප්‍රශංසාත්මක සහ සමහර වෙලාවට චෝදනා යොමු කරලා තිබෙනවා සමහර ලිපි මගින් මේ සියලු දේවලුත් එක්ක මේ වැඩසටහන ඔබට වඩාත් සමීපව ගෙන එන්නට තමයි අදත් අපි සූදානම් වන්නේ. එහෙමනම් අද දවසේදීත් වැඩසටහන පොහොසත් කරන්නට අපත් සමග එකතු වෙන ජේෂ්ඨ වෛද්‍ය රවි සිල්වා වෛද්‍යතුමත් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍යාලවි කළමනාකරු චානක රාජපක්ෂ දෙපළවම අදත් සුපුරුදු විදිහට පිළිගන්නවා. අයිබෝන් ඔබ දෙපළවම්ටම අයිබෝන්. ඔබේ ගැටලු ඔබේ යෝජනා ඔබේ චෝදනා ලිපි මගින් යොමු කරනවා නම් අපේ ලිපිණය වගේම දුරකථන අංකත් ඔබට තිබෙනවා. ලිපි මගින් ඔබේ ගැටලු යොමු කරනවා නම් අතිශයින්ම වැඩිහිටියන් පමණයි ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නම්බර 9-3 හොරණපාර කැස්බෑව ලිපින ඒ වගේම 077-66-66-480 සහ 077-66-66-750 දුරකථන මාර්ග ඔබට විවෘතයි. වෛද්‍යතුමනි, අපි ගිය සතියේ කතා කළේ බෝ නොවන රෝගවලට හොඳ ලිංගික ක්‍රියාකාරීත්වයක් කොයි ආකාරයෙන්ද ඒ රෝග निराකරණය කරගන්න නිවාරණය කරගන්නට හොඳ ඔසුවක් බවට පත් වෙන්නේ කියලා. එහිදී ඔබතුමා සඳහන් කළා හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්නට යම් ආකාරයෙන් ගැටලුකාරී තත්වයන් තිබෙනවා කියලා. ඒ ගැටලු අද දවසේදී මේ වැඩසටහන තුළ කතා කරනවා කියලා අපි පොරොන්දුවක් දුන්නා. දුන්නු පොරොන්දුව ඉටු කරන මොහොතයි දැන් ලැබිලා තියෙන්නේ. හොඳ වඩා දෙදෙනාටම තෘප්තිකර ලිංගික කාර්යයක් ඉෂ්ට සිද්ධ කරන්නට තියෙන බාධක මොනවද? ඒ බාධක අපි කොහොමද මග හරවා ගන්නෙ? අමිල, මෙතනදී කිව යුතු දෙයක් තියෙනවා. මෙතනදී අපි දන්නවා අපේ තියෙන සමාජ සංස්කෘතික සભ્યත්වයෙන් යුත් පරිසරයක ඉන්න පිරිසක් විදිහට මේ ලිංගිකත්වය ගැන මාධ්‍ය කරහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුද්‍රිත මාධ්‍යත් හරහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් වූ මාධ්‍ය කරහා වෙන්න පුළුවන් කතා කරන ගොඩක් දෙනෙක් මෙලි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ අපේ රටේ තියෙන අධ්‍යාපනික ක්‍රමයේ තුලත් මේ ලිංගික අධ්‍යාපනයට හම්බෙලා තින්න ඉඩකඩ කියන එක ඉතාම සීමා සහිත වෙලාකින් අපි අධ්‍යාපනික ගත කරපු කාලයක අතතේ මම හිතන්නේ ලිංගිකත්වයේ සම්බන්ධව අපට දැනුණු ලැබුණු අත්දැකීම් සහ ඒ පාඩම් ගැන ඉතාම අවමයි. නමුත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ ලිංගිකත්වයේ සම්බන්ධව තියෙන ගැටලු ප්‍රශ්න වලට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මේ ලිංගික අධ්‍යාපනය කියන එක අපේ රටේ එහෙම නැත්නම් අපේ අධ්‍යාපන ධාරාව තුල හෝ පරිසරය තුල හෝ එහෙම නැත්නම් අපි වැඩිහිටියෙක් වුණාට පස්සේ අපිට නිවැරදිව ලබා ගන්න තියෙන ක්‍රම එහෙම නැත්නම් ආකාර කියන එක අපට අද ගොඩාක් අවම වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපි අපේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී ඒ වගේම රෝහල් සායනවලදී ඒ වගේම සමාජයේදී විශේෂයෙන්ම මේ ලිංග ගැටලු සම්බන්ධව අපිට ඉතාම රහසිගතව ලොකු ප්‍රශ්න ගණනාවකටම ඇහුම්කන් දෙන සිද්ධාත නමිල මේ தත්ත්වය කාලාන්තරය තිස්සේ ජීවිතය තුළ පැසව පැසව කැකෑරි කැකෑරි ජීවිතේ විඳවපු මිනිස්සු. මෙතනදී කියන්න ඕන පිරිමි පාර්ශ්ව විතරක් නෙමේ සමහර වෙලාවට මේ කාන්තා පාර්ශ්වයන් වුණත් අපිට මේ ලිංගික ප්‍රශ්න කියන එක පෞද්ගලික ලිංගික දින ප්‍රශ්න කියන බෙදා හදාගන්නේ ඉතාම කනස්සල්ලෙන්. එතන සරල භාෂාවෙන් ගත්තොත් සමහර පිරිමි සමහර පවුලත් සමග ඇවිල්ලා ඕන්න පැත්තකට කරලා ඉතාම දුකෙන් ඉතාම කනගාටුන් ඉතාම කලකිරීමෙන් තමාගේ ප්‍රශ්නේ බෙදා හදාගන්න මට්ටමකට ඇවිල්ලා තියෙන. මොකද මේ ලිංගිකත්වය කියලා කියන්නේ අදටත්
මේ අපේ පද්ධතිය තුල රහසිගත කාරණයක් වෙලා සමහර වෙලාවට වැරදි කාරණාවක් වෙලා සමහර වෙලෙක අපි ඇත්තටම දකින්න මේ වෙනු මාධ්‍ය කරා මේ සම්බන්ධව අපි දිගින් දිගටම සාකච්ඡා කිරීම සමහර පිරිසක් සමහර වෙලාවට අනුමත නොකරන්න පුළුවන් හැබැයි අපි හැමදෙසෙම උත්සාහ කරන්නේ මේ හරහා ඔබට යම්කිසි පාඩමක් යම්කිසි දැනුමක් සහ ඔබේ ප්‍රශ්න ගැටු තියෙනවා නම් ඒ වලින් මිදෙන්න ක්‍රමයක් ඇත්තටම ඔබ එදා හදා ගැනීම ඒ නිසා අපි නිතරම ඔබෙන් බලාපොරොත්තු වෙන ඔබේ අදහස් යෝජනා ගැටලු සියලු දේ අපි සමග බෙදා හදා ගන්න කියන කාරණාව නිසා මේ ප්‍රශ්න වලට කෙලින්ම අපි යොමු වුණොත් එහෙම අමිල මෙතනදී පළපාන පළවෙනිම ප්‍රශ්නේ තමයි කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන් බලපාන ප්‍රබලම ගැටලුව ලිංගික ආශාව නැතිකම එහෙම නැත්නම් අපි කියන අපි ගිය සතියේ මේ වචන ගැන කතා කරා මේ සෙක්ස් ඩ්‍රයිව් එක අපි ඇතිවීම නොවීම ඒ කියන්නේ අපිට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ ලිංගික සම්බන්ධතාවක් පවත්වා ගත යුතුයි කියන එක ඊට පස්සේ ප්‍රශ්නේ ගත්තොත් පිරිමි පාර්ශ්වයේ පැත්තෙන් ගත්තොත් එහෙම ලිංගික අප්‍රාණිකත්වය මේ ලිංගික අප්‍රාණිකත්වයේ අමිල සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඊටාම සරල ගැටලුවක් නොවන එහෙම නැත්නම් අපිට ඉඳලා හිටලා අහන්න හම්බෙන ප්‍රශ්නයක් කියන එක නමුත් මම ඉතාම පැහැදිලිව සාක්ෂි සහිතව මට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් දැන් ඉතාම තරුණ වයසේ පිරිස්පාවා අපි වෙතට යොමු වෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වයේ තියෙන ගැටලු නිසා මේ ලිංගික අප්‍රාණිකත්වය කියලා කියන්නේ එකත් ඇත්තටම අපට කොටස් කීපයකට බෙදන්න පුළුවන් අමිල යහපත් වූ ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා පුරුෂ ලිංගික පානවත් නොවීම කියන එක තමයි අපි ලිංගික අප්‍රාණිකත්වය කියන එක හඳුන්වන්නේ මෙතනදී සමහර කෙනෙක්ට මේ ලිංගික ප්‍රාණවත් වීම කියන එක සිද්ධ වෙන්න පුළුවන් හැබැයි එය යහපත් සංසර්ගයක් සඳහා පුරුෂ ලිංගික ප්‍රාණවත් වීමක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. එමණක් අපි කියනවා අර්ධ ප්‍රාණවත් වීම කියන එක. මේ අර්ධ ප්‍රාණවත් වීමත් ප්‍රාණවත් නොවීමත් කියන එක කතරම් දුරට කෙනෙකුගේ මානසික වටපිටාවට බලපානද කිව්වොත් සමහර වෙලාවල් සමහර පුරුෂ පාර්ශ්වයේ කට්ටියමට හම්බෙලා තියෙනවා මේ නිසා ජීවිතයේ විවාහ නොවෙච්ච මේ නිසා ජීවිතයේ කිසිම දවසක කාන්තාවක් හෝ එවැනි වූ සම්බන්ධතාවකට පත් නොවෙච්ච ඒත් එක්කම මං හිතන්නේ මේ පුංචි කාරණාවන් වැරදි ආකාරයකට අර්ථකථනය කරන්න යන්න එපා කියලා මං ඉල්ලීමකුත් කරන සමහර පූජ්‍ය පක්ෂයට පත් වෙච්ච සමහර අපේ පිරිස් ඉන්නවා මේ ගැටලුකාරී තත්ත්වේ නිසා ඒ තත්ත්වයට යොමු වෙච්ච ආගමික වටපිටාවත් සමගම නමුත් එක බලපෑමක් තිබුණා මේදී ඒ කියන්නේ මේ ලිංගික අප්‍රාණිකත්වය කියලා කියන්නේ පිරිමි පාර්ශ්වයේ කෙනෙකුට ඉතාම දැඩිව තමාගේ පෞරුෂත්වයේ ජීවිතයට ගන්න තීරණට ලොකු බලපෑමක් ඇති කරනවා. මෙය ප්‍රධාන තත්ත්වයක්. මේක අපි කතා කරා තත්ත්ව දෙකක් කියලා. එකක් තමයි අර්ධ සහ පූර්ණ කියන එක. ඒත් එක්කම ක්‍රියාකාරීකමේදී අපි කියනවා ප්‍රාථමික සහ ද්විතීක මට්ටම කියන එක. තව කොටසකට තියෙනවා මුල් කාලෙදී හොඳට ලිංගික ප්‍රාණාත් වීම සිද්ධ වෙනවා හොඳටම ලිංගික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා ඒ වගේම ලිංගික සූරතාන්තය ගැන ඉතාම හොඳින් ඔහු සහ ඇයගේ දෙදරා බලපත් නමුත් කාලයක් යනකොට මේ ලිංගික ප්‍රාණවත් භාවය කියන එක නොදැනුවත්වම ඉතාම වේගෙන් අඩුවලා මෙහිදී අමිල ලැබෙන පළවෙනිම පණිවිඩය අපි නැත්තන පළවෙනිම සිග්නල් එක තමයි ලිංගික ක්‍රියාකාරීත්වය රැඳිලා ඉන්න පවතින මොහොතේදී එහෙම නැත්නම් ලිංගික ක්‍රියාකාරකම සිදුවන මොහොතේදී ලිංගේන්ද්‍රිය නොදැනුවත්වම ක්‍රමානුකූලව අප්‍රාණික මට්ටමටපත් වීම. අපි කියනවා යහපත් වූ ලිංගික සම්බන්ධතාවක් පවත්වන හොඳ ලිංගික ප්‍රාණවත් වීමක් ඇති වෙනවා. ලිංගික ප්‍රවිෂ්ඨ කිරීමක් සිද්ධ කරනවා. නමුත් ක්‍රියාත්මක වීමේදී මේ ලිංගේන්ද්‍රිය නොදැනුවත්වම අප්‍රාණ වෙලා යනවා. ඊට පස්සේ මේ අප්‍රාණිකත්වයත් එක්ක නැවත සමහර වෙලාවට එම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම කියන යථාතත්වයටපත් කරගන්න පුළුවන්. නමුත් සමහර අයට කාලයක් තිස්සේ ඒ තත්ත්වය පැවතුනොත් එම ලිංගික ප්‍රාණාතීම සිද්ධ වුණත් ලිංග ක්‍රියාකාරීත්වය මද නැත්තම් මැද අවස්ථාවේදී ලිංගේන්ද්‍රිය අප්‍රාණික වෙනවා නැවත ප්‍රාණවත් මට්ටමකට ගන්න බැරි වෙනවා. තව කොටසකට එනවා කාලාන්තරයක් ගිහිල්ලා අපි කලින් කතා කරා වගේ කතරම් වූ ලිංගික උද්දීපනයක් ලබා දුන්නත් ලිංගිකේ ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණා. ඔය පළවෙනි අපි කතා කරන රෝගාබාධ තත්ත්වය. දෙවෙනි කතාව ගත්තොත් එම ෂණික මෝචන තත්ත්වය. මේ ෂණික මෝචන තත්ත්වයත් අපි විග්‍රහ කරොත් එම ෂණික මෝචනය කියලා කියන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් සම්බන්ධතාව පවත්වද්දී කාන්තාවකගේ ලිංගික සූරතාන්තයට පත්වීමට ප්‍රථම පුරුෂ පාර්ශ්වයට ශුක්‍රාණු පිටවීම කියන එක තමයි අතුරම හඳුන්වන්නේ. නමුත් මේ ප්‍රායෝගිකව අපි විශ්ලේෂණය කරොත් මේකත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක තමයි ප්‍රාථමික සහ ද්විතීක කියන මට්ටමකට. ඒ ප්‍රාථමික මට්ටමේදී ඉතාම පැහැදිලිව ඒ පුද්ගලයාට පූර්ණව හෝ අර්ධව හෝ
ලිංගික ප්‍රාණවත්වීමක් සිද්ධ වෙනවා. අර්ධව හෝ පූර්ණව ලිංගික ප්‍රාණවත්වීමක් සිද්ධ වෙනවා. හැබැයි ලිංගික ක්‍රියාකාරීත්වයකට කලින් හෝ එහෙම නැත්නම් ලිංගික ක්‍රියාකාරීත්වය ආරම්භ ඉතාම සුළු මොහොතකින් සමහර වෙලාවට තප්පර ගණනකින් තප්පර 10ක 15කින් පාලනය කරගත්තේ හැකි මට්ටමකින් නොවන විදිහට ශුක්‍රාණු පිටවීම කියන එක. ඔබ මතක් කල්පනා කර මම ඔබව පුංචි තැනකට අරන් යන්න. ඔබ ඔබේ බිරිඳ සමග ලිංගිකව එකතු වෙන්න තීරණය කළ ඒ අවශ්‍ය පරිසරය හදාගෙන ඔබ ලිංගිකව ඇය සමග එකතු වෙන්න ගිහිල්ලා ඔබ නිරාවරණය වූ පසු ලිංගික ප්‍රවිෂ්ඨ වීමකට ප්‍රථම ඔබෙන් ශුක්‍රාණු පිට වුණු. එහෙම නැත්නම් ලිංගික සංසර්ගය ආරම්භ කළ ඉතාම සුළු මොහොතකින් තප්පර ගණනාවකින් ශුක්‍රාණු පහ වුණොත් ඔබ කොතනද ඉන්නේ? ඔබට මොකද්ද වෙන්නේ? ඔබට මොකද්ද දැනෙන්නේ? ඔබේ පරිසරය මොකද්ද? මං හිතන්නේ මේවන් දේවල් අපි හිතන්න ඕන කාරණා. දෙවෙනි මට්ටම කියලා කියන්නේ සමහර වෙලාවට ඔබ ලිංගික සංසර්ගය කියන ද්විතීක මට්ටමේදී ඔබ ලිංගික සංසර්ගය ඊටම හොඳින් පවත්වාගෙන යනවා. ඔබ එය විඳිනවා. ඔබේ බිරිඳත් එහෙම නැත්නම් ඔබේ සහකාරියත් ඒ දේ විඳිනවා. නමුත් ඇයගේ සූරතාන්තියට පත්වීමට ප්‍රථම ඔබට ලිංගිකව ක්‍රියාකාරීත්වය කියන එක හමාර වෙලා ශුක්‍රාණු පිටවීමක් සිද්ධ වෙනවා. ඔබ සතුටු වෙලා ශාරීරික සහ මානසිකව ඇය ශාරීරික සහ මානසික කොටසකින් සතුටු වෙනවා. නමුත් ඇය සෑහෙම්කටපත් වෙන්නේ නැහැ. මොකද ඇය එතනදී සුවතාන්තයටපත් වෙලා නැහැ. එවැනි අවස්ථාවක දමිල මොකද වෙන්නේ? ඊළඟ දිනේදී ලිංගික ක්‍රියාකාරකමකදී කාන්තාව ඒ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙන අකමැත්තෙන් මොකද ප්‍රධාන දේ ඔබ සතුටු වුණාට මට ඒ සතුට ලැබෙන්නේ නැහැ කියන ඌ අයහපත් එහෙම නැත්තම් ඍණ නැත්තම් නෙගටිව් මානසිකත්වයෙන්. ඒ නිසා ලිංගික අප්‍රාණිකත්වය සහ ක්ෂණික මෝචන තත්ත්වය සහ අපි මුලින්ම කතා කරපු ලිංගික හැඟීම් සෙක්ස් ඩ්‍රයිව් කියන එක නැති කියන කාරණා. අපි පුංචි වෙලාවක කාන්තා පාර්ශවයට ගියොත් එහෙම මෙතන ඇතින තව දෙයක් තමයි අපි කතා කරා වූ මේ ක්‍රියාකාරකමුත් එක්කම ලිංගිකව තෙත් නොවීම. එහෙම නැත්නම් ඒ ලිංගිකව ලිහිසිභාවය කියන එක ඇති නොවීම, ලිංගික ක්‍රියාකාරකමේදී අධික වේදනාවක් දැනීම. ඒක පිරිමි පාර්ශවයට සහ කාන්තා පාර්ශවයට දෙපාර්ශවයට වෙන්න පුළුවන්. කාන්තා පාර්ශවය බලපාන ප්‍රධානම දේ තමයි මේ ලිංගික හැඟීම නොදැනීමත්, ඒ වගේම ලිංගික ක්‍රියාවලියේදී වේදනාව ඇතිවීමත් සහ අවසාන වශයෙන් අපි කතා කරා මේ ලිංගික තෙතභාවය කියන එක හරියාකාරව සිද්ධ නොවීම. ඒ නිසා මේ ගැටලු ප්‍රශ්න සියල්ලටම ඉතාම හොඳ සුදුසු ප්‍රතිකාරකම ලබා ගන්න පුළුවන්. ප්‍රතිකාරකම තියෙනවා. ඒ ප්‍රතිකාරකම හරහා ඔබේ පෞලී වෛද්‍යවරයා තුලින්, එහෙම නැත්නම් ඔබේ විශේෂඥ වෛද්‍යවරයා තුලින් මේ සම්බන්ධ ප්‍රතිකාර ලබා ගන්නවා වගේම අපිත් එක්ක බෙදා හදාගෙන ඔබේ ප්‍රශ්න ගැටළු නිරාකරණය කරගන්න ඔබට අද හොඳ පරිසරයක් වටා පිටාවක් සැකසීලා තියෙන නිසා නිතරම අපි කියන්නේ අපිට මේ සම්බන්ධව ලියන්න, කතා කරන්න, ඔබේ අත්දැකීම් බෙදා හදාගන්න, ඔබේ ගැටළු බෙදා හදාගන්න. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන ඔබගේ ගැටළු වලට හොඳ ආකාර විසඳුම් මේ තුලින් ඔබට ලබා දෙන්න. නෙක්ස් රියු රනිෂ් පාදන පෙළත් සමග ඇලරි ශ්‍රී ලංකා පොත්කලක සමාගමේ අනුග්‍රහයෙන් අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන සමග අපි රැඳී සිටින්නේ. වෛද්‍යතුමා දැන් සඳහන් කළ යම් ආකාරයක ලිංගික තෙත් බව, පුරුෂයන්ට නම් ලිංගික අප්‍රාණිකත්වය, ලිංගික ක්‍රියාවලියේ යෙදීමේදී හිටගමම අප්‍රාණිකත්වයට ලිංගේන්ද්‍රයේ පත්වීම පිළිබඳව මෙන්න මේ ගැටලුවලට පිළිතුරු මොනවද? දැන් සමහර වෙලාවට මෙය නිවැරදි ආහාර අනුගමනය කිරීම වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට වෙනත් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා විවිධ ඖෂධ භාවිතා කරන්නත් පුළුවන්, නැත්නම් ව්‍යායාම වෙන්න පුළුවන්. මොනවද තියෙන ප්‍රතිකාර ක්‍රම? මෙතනදී අමිල අපි ඇත්තරම පළවෙනිම දේ විදිහට අපි සඳහන් කරේ කාන්තා සහ පිරිමි පාර්ශ්වය දෙපාර්ශ්වයේම මේ ලිංගික උත්තේජනය, ලිංගික හැඟීම, මේ සෙක්ස් ඩ්‍රයිව් කියන එක එන්නේ නැහැ කියන කරුණු කාරණා. මෙතනදී මම විශේෂයෙන් සඳහන් කරන්න මේ ලිංගික ක්‍රියාකාරීත්වය ඇති කිරීමට අවශ්‍ය කරන මේ ඩ්‍රයිව් එක ඔබේ හිතේ, ඔබේ මනසේ ඇඳී තිබිය යුතුමයි. ඒ නිසා තමයි මම කිව්වේ මුලින්ම මෙතනදී ගොඩාක් වැදගත් වෙන ඔබේ මනස කියන එක, ඔබේ මානසික ඒකාග්‍රතාවය කියන එක තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අපි හැමදාම කතා කරන මේ ස්ට්‍රෙස් එක, එහෙම නැත්නම් මේ මානසික ආතතිය කියන එක පාලනය කිරීම කියන එක ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි හොඳ ආහාර වේලක් ලබා ගැනීම, හොඳින් ව්‍යායාම කිරීම, ඒ වගේම හොඳ නිින්දක් ලබා ගැනීම. ඒත් එක්කම අපි වැඩසටහන මුලින්, එහෙම නැත්නම් මේ වසරේ වැඩසටහන ආරම්භ කරන මුලින් සබ කතා කරා මේ අවබෝධය කියන එක, හැඟීම කියන එක, ආදරය කියන එක, බෙදා හදාගෙන ගෞරවය කියන එක, පිරිසිදුකම කියන එක,
මෙවැනි දේවල් හරහා ඒ ලිංගිකත්වය ඇති කරගන්න. ඒත් එක්ක මම මෙර විශේෂයෙන්ම කියන්න කාරණාවක් තියෙනවා මේ සෙක්ස් ඩ්‍රයිව් එක පිරිමි පාර්ශවයේ ඇති කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ. මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනෙන් තමයි පිරිමින්ගේ මේ ලිංගික උත්තේජනය ලිංගික හැඟීම් ඇතිවෙන සෙක්ස් ඩ්‍රයිව් එක පවත්වා ගැනීම කියන කරුණු කාරණා යාමන වෙන්නේ. ඒ නිසා ශරීරයේ ඉතාම සක්‍රීය මට්ටමින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ පැවතීම ඒ වගේම තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ කියන අවශ්‍ය පරිදි ඉන්ද්‍රියන් අවයව කරා බෙදා හදා ගැනීම කියන ක්‍රියාවලිය කියන එක සිද්ධ කරන්න ඕන. ඒත් එක්කම මේ ටෙස්ටොස්ටෙරෝන් කියන එකේ ශක්තිමත් භාවය නැත්නම් සක්‍රීය මට්ටම කියන එක හැමතිස්සෙම පවත්වා ගැනීම කියන හිතාවත ඒ නිසා මේ පිරිමි පාර්ශවය ගත්තොත් මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ සක්‍රීය මට්ටමින් පවතීම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා මේ සෙක්ස් ඩ්‍රයිව් කියන එක පවත්වාගෙන යන්න. ඒත් එක්කම තමයි ඔබේ පෞරුෂත්වයේ ඔබේ අභිමානයේ එහෙම නැත්නම් ඔබේ ශක්තිමත් භාවය කියන එක ප්‍රතිරූප කරන එක්තරා කොටස් දෙකක් තමයි පිරිමි පාර්ශවය ගත්තොත් අපි කලින් කතා කරපු මේ ලිංගික ප්‍රාණවත් වීම සහ ක්ෂණික නෝචනය කියන එක නොමැති වීම කියන දේ. නිසා අපි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ලිංගික ප්‍රාණවත් වීම කියන එක එහෙම නැත්නම් ලිංගික අප්‍රාණිකත්වයේ කියන එකේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධව. අපි බලමු අමිල මේ ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීම ක්‍රියාවලිය කියන එක. මේ ලිංගේන්ද්‍රිය කියන එක ප්‍රාණවත් වෙන්නේ ඇත්තරම විවිධාකාර වූ දේවල් හරහා සිද්ධ වෙන දෙයක්. එතනදී අත්‍යවශ්‍ය කාරණා වෙනවා අපි කලින් කතා කරා වූ හොඳ සක්‍රීය මට්ටමේ සංවහනය වන ටෙස්ටොස්ටෙරෝන් ධාරාවක් ශරීරය තුළ පැවතීම. ඒ වගේම තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ අවශ්‍ය ඉන්ද්‍රියයන් කරා රැගෙන යන්න හොඳ ශක්තිමත් රුධිර සංසරණ පද්ධතියක් පැවතීම. තුන්වෙනි දේ තමයි මේ රුධිර සංසරණ පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න සුදුසු හොඳ ස්නායු සමායෝජනය කියන කීම තිබීම. ඒ නිසා හොඳ රුධිර සංසරණයක් තියෙන්න ඕන, හොඳ හෝමෝන ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපි කතා කරා වූ හොඳ ස්නායු ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕන. මේ ට්‍රිපල් ඇක්ෂන් මේ ත්‍රිත්ව ක්‍රියාකාරීත්වයේ හරහා පිරිමි පාර්ශ්වයේ පුරුෂ ලිංගයේ කියනකට රුධිරයේ සැපීමක් සිද්ධ වෙනවා මිල මේ ලිංගික උත්තේජනයත් සමග. එතකොට පුරුෂ ලිංගය කියන්නේ කාටිලේජයක්වත් එහෙම නැත්නම් අස්තියකිනු සමන්විත කොටසක්, මේක පේශිමය අවයවයක්. මේ පේශිමය අවයවට රුධිරය පිරවීම කියන එක සිද්ධ වෙනවා. හැබැයි රුධිරය පිර වුණාට මේක ස්නායු ක්‍රියාකාරීත්වය හරහා රුධිරය නැවත ගලාගෙන යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වෙනවා කියලා කියන්නේ ශරීරයේ පේශිමය අවයවයක් රුධිරයෙන් පුරවා දෘඪ තත්ත්වයට නැත්නම් ප්‍රාණවත් තත්ත්වයට පත් කිරීම තමයි ඉරෙක්ෂන්, එහෙම නැත්නම් ලිංගික ප්‍රාණවත් වීම කියන එක කියන්නේ. ඒ නිසා මේ ක්‍රියාකාරීත්වය පැවතින මේ ට්‍රිපල් ලක්ෂණ එක මේ ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. නිසා මම හිතන්නේ ඔබේ රුධිර සංසරණ පද්ධතියත් ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඔබේ ස්නායු පද්ධතියත් හරියාකාර තබාගෙන විතා වැදගත් වෙනවා. ඒ නිසා මේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ හරහා වෙන ගැටලු වලින් ස්නායු පද්ධතියේ ගැටලු වලින් ඒ වගේ විශේෂයෙන් අපි කතා කරන්නව හෝමෝන සම්බන්ධ ගැටලු වලින් අඩපණ වීමක් සිද්ධ වුණොත් මේ රුධිර සංසරණයේ ක්‍රියාත්මක නොවි පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමේ ගැටලුකාරී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙතනදී අමිල මම පුංචි පණිවිඩයක් මතක් කරන්න කැමති. ලිංගික අප්‍රාණිකත්වයත් සමගත් වගේම සමහර වෙලාවට තමාගේ තියෙන කම්ෆිනන්ට් එහෙම නැත්නම් පෞරුෂත් එහෙම නැත්නම් තමාගේ තියෙන ශක්තිමත් භාවය සම්බන්ධ සැකසිතී අද දවසේ අපි දකිනවා ගොඩාක් තරුණ පිරිස් ඒ වගේම වැඩිහිටි පිරිස් බෝ නොවන රෝගවලට අවදානමට ලක් වෙලා තියෙන පිරිස් මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් කිරීම සඳහා ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න ශරීරයට නරක බලපෑම් ඇති කරන්නා වූ සමහර ඖෂධ ලබා ගැනීමක් කියන එක මම හිතන්නේ ඔබ ගොඩක් දෙනෙක් අහලා ඇති, ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා මේ 50 පෙති 100 පෙති කියලා ලබා ගන්න. මේ 50 පෙති 100 පෙති කියලා ඇත්තටම ලබා ගන්නේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධයේ තියෙන දේවල්. එතකොට මේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය කියන එක අපි ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයේ සහිතව ලබා දෙන බේතක්. මේ බේත ලබා දෙන්නේ පල්මනරි හයිපර්ටෙන්ෂන් එහෙම නැත්නම් පෙනහළු වල තියෙන රුධිර පීඩනය අවම කරන්න මේ ඖෂධයෙන් එන අතුරු බලපෑමක් විදිහට තමයි මේ පුරුෂ ලිංගයට රුධිරයේ සැපීම වැඩි කරලා පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අධික රුධිර පීඩනය පවතින කට්ටියට, ඒ වගේම පුරුෂ ලිංගයේ යම්කිසි ආබාධ තියෙන කට්ටියට, වයස්ගත පිරිසට මේ ඖෂධය ලබා දීම ඉතාම බරපතල ප්‍රතිඵල ගෙනෙන්න පුළුවන්. මෙය වෛද්‍යවරයෙකුගේ නිර්දේශය යටතේ පමණක් ලබාගත යුතු ඖෂධයක්. ඒ නිසා මම ඉතාම ආදරයෙන් අපේ රටේ තියෙන සියලුම ඔසුහල් වලින් ඉල්ලා සිටිනවා
වෛද්‍යවරයෙගේ නිශ්චිත උපදේශයක් හෝ නිර්දේශයක් නැතුව මේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය කිසිදු පාරිභෝගික භෞතික ලබා දීමෙන් වළකින්නේ කියලා මොකද සමහර වෙලාවට නුසුදුසු පුද්ගලයෙකුට නුසුදුසු අවස්ථාවක මේ බෙහෙත ලබා ගත්තොත් මේක ජීවිතයේ අවදානමක් පවා ඇතින්න පුළුවන් තත්ත්වයක් ඒ නිසා මම හිතන්නේ එවැනි වූ ශනක ප්‍රතිපද ලබා ගැනීම කරන්න එපා කියන පාඩම ඔබට දෙනවා ඒ නිසා මේ ත්‍රිත්ව ක්‍රියාකාරීත්වය ලබා ගන්න තමයි ඔබේ විශේෂයෙන්ම ඔබ ස්වභාවික ඖෂධ පාවිච්චි කිරීම කියන එක ඒ වගේම ව්‍යායාම කිරීම කියන යහපත් ගති ප්‍රවතුම් පවත්වා ගැනීම කියන එක ඒ වගේම අපි කතා කරා ටෙස්ටොස්ටරෝන් හෝමෝනේ හරියාකාරව ශරීරය යාමනය කිරීම කියන තුලින් මේ සම්බන්ධ ඔබට ඔබේ පෞවිල වෛද්‍යවරයා හෝ එහෙම නැත්නම් ඔබේ විශේෂඥ වෛද්‍යවරයා හමු වෙන තුරු පැහැදිලිවම ප්‍රතිකාර ලැබීමේ හැකියාවක් තියෙනවා ඒක ප්‍රාථමික ප්‍රාණිකත්වයේ ප්‍රාණවත් වීම කියන ගැටලු මගහරවා ගන්න. දෙකෙන් ද්විතීක මට්ටමේ තියෙන ගැටලු මගහරවා ගැනීම ඔබේ පෞල් ජීවිතයේ යහපත් වූ ලිංගික ප්‍රවිෂ්‍ය වීමක් ඇති කරන අවශ්‍ය පරිසරයේ මේ ඖෂධ නැත්තම් මේ මග පෙන්නේ මේ මනෝ උපදේශණය හරහා ලබා ගන්න පුළුවන්. එතනදී මම විශේෂයෙන්ම ආරාධනා කරන සීලුම පිරිමින්ට ඔබ බයින් ඔබ සැකේන් ඔබ අවදානමකින් කියලා හිතලා කිසිදු දවසක ලිංගික ජීවිතයෙන් ආපස්සට කකුලක් ගන්න යන්න එපා. අද දවසේ මට මෙහෙම ක්‍රියාකාරම්භක් සිදු කර ගැනීමේ හැකියාවක් නැති වේ. ඒ නිසා මම බොරු හේතුවක් දාලා මේ ඉදින් වැළකිනවා කියන දේ කරන්න යන්න එපා. මොකද ඒ ඔබ ආපස්සට තියෙන පියවර හැමදාම අනිපැත්තරම තියෙන. ඒ නිසා ඔබේ මොකක් හෝ දුර්වලතාවයක් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඔබේ බිරිඳ ඔබේ සහකාරී සමග බෙදා හදාගෙන ඔබට හැකි මට්ටමින් ලිංගිකව සම්බන්ධ වුණොත් ඔබට ඊළඟ දවසේ හම්බෙන කොන්ෆිඩන්ස් එක ඔබේ හම්බෙන විශ්වාසය කියන එක ඔබේ ආත්ම තෘප්තිය හරහා සතුට හරහා ඔබේ ලිංගිකව ලබා ගන්නා වූ සතුට විශේෂයෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙන ඒත් එක්කම තමයි ඔබට තව ඒ හරහා කරන්න දේවල් කීපයක් තියෙනවා. ඇත්තටම මම හිතන්නේ මේකට සහකාරියන්ගේ උදව්ව ගොඩාක් අවශ්‍යයි. අපි දකිනවා මේ ගොඩාක් පිරිමින්ගේ දැන් තියෙන අලුත් ට්‍රෙන්ඩ් එක නැත්තම් අලුත් දැක්මත් එක්ක මේ ලිංගිකත්වයට කෙතරම් ලිංගිකත්වයේ සම්මක කතා කරත් ලිංගිකව පාවිච්චි කරන දේවල් සම්බන්ධව විමසුවා සමහර අන්තර්ජාල වෙන්න පුළුවන් උපකරණ වලින් කාන්තාවක් දිහා බලලා බැලම වෙන්න කෙතරම් කතා කරත් ක්‍රියාකාරී මට්ටමේ ගොඩක් දෙනෙක් අද ලිංගික දුර්වල වෙලා අපි ඇත්තටම සරල භාෂාවෙන් කියනවා කට තියෙනවා වැඩ නැහැ කියලා. ඒ නිසා ඔබේ කට කෙසේ තිබ්බත් ඔබේ වැඩ ඔබේ ක්‍රියාකාරී තැනට ඔබ යෑමේදී ඉතා වැදගත් වෙන ඔබේ තියෙන සම්බන්ධතාවකෙනින් සම්මන් කාන්තා පාරචින් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ රින්ගේ ක්‍රියාවලදී වෙන සමහර ගැටලු අඩුපාඩු සම්බන්ධව ඉතාම හොඳ ධනවාදී එහෙම නැත්නම් ධනාත්මක චින්තනයකින් බලන්න කියන එක මෙතනදී ලිංගිකත්වයේ ප්‍රමාණය සම්බන්ධව ලිංගික ප්‍රාණවත් වීම සම්බන්ධව ඒත් එක්කම තමයි ශුක්‍රාණු පිට වෙන කාලය සම්බන්ධව ශුක්‍රාණු පිට වෙන ප්‍රමාණය සම්බන්ධව ඔබට විමසන්න බෙදා හදා ගන්න කතා කරන්න පුළුවන්. හැබැයි ඔබ එය කණ්ඩෙම් කර එහෙම නැත්නම් අවඥා සහගතව පහළ කෝණයෙන් එය බලන්න එපා කියන ඉතාම ආදරණීය ඉල්ලීම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම තමයි පෞල් ජීවිතය කියලා කියන්නේ තනි කෙනෙක් සිද්ධ කරන දෙයක් නෙමෙයි පෞල් ජීවිතය කියලා කියන්නේ බෙදා හදා ගන්න දෙයක්. මේ බෙදා හදාගෙන පුරුෂ ලිංගයේ අප්‍රාණික මට්ටමේ තියෙන ඔබට හැකියාව තියෙනවා බාහිරයව හෝ සහකාරී විදියට ඔහුට ශක්තියක් වෙන්න. මේ ශක්තිය ඉතා වැදගත් වෙනවා ඔබේ ශරීරයේ කියන එක හරියාකාර ඔහුට දැర్శණය කරවීම. ඒත් එක්කම තමයි ඉතා වැදගත් ක්‍රමයක් තමයි අමිල මේ මුඛ සංසර්ගයේ හරහා විශේෂයෙන්ම ස්නායු ක්‍රියාකාරීත්වය කියන එක හොඳාකාර උද්දීපනය කරන්න ඒ වගේම හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ස්ට්‍රෙස් කියන එක එහෙම නැත්නම් මේ ආතතිය කියන අඩු කරලා ඔහුව අතපත ගාලා වචනෙන් අස්වසලා ඔහුව චුම්බනය කරලා තුරුල් කරගෙන ඒ වගේම ඔබේ මුඛය ඔබේ අත ඔබේ ශරීරය අවයහර ඔහුට යම් කිසි ශක්තියක් ස්ටිමියුලේෂන් එකක් උත්තේජයක් ලබා දීම තුළින් යම් තාක් දුරකට මේ ලිංගික අප්‍රාණිකත්වයේ කියන විසඳුම ඔබට ලැබෙනවා. ඒත් එක්කම තමයි ඔහුගේ ශරීරයේ තියෙන ස්නායු කියන එක ඔබට හැකියාව තියෙනවා ඒ උද්දීපනය කිරීම තුළින් මේ ත්‍රිත්වය එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධතිය ස්නායු ක්‍රියාකාරීත්ව හෝමෝන ක්‍රියාකාරීත්ව හරියාකාරව හදලා මේ ලිංගික ප්‍රවිෂ්ඨ කිරීම කියන එක ලබා ගන්න. ඒත් එක්කම තමයි තවත් ඒ සඳහා සුදුසු ඉරියාවක් තමයි ඔබට හැකියාව තියෙන නම් පුරුෂ ලිංගයාගේ ප්‍රාණවත් වීම අඩු මට්ටමක තියෙන නම් ඔබට පුළුවන් ඔහුට ඇතුල් කරන්න පුරුෂ ලිංගය ඇතුල් කරන්න කියන එකට ඉල්ලීමක් කරන්නේ නැතුව ඔබට හැකියාව තියෙන ඉහළ සිට පැමිණ පුරුෂ ලිංගයට ඇතුල් වීමක් සිදු කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධයෙන් මම හිතන්නේ එහිදී අප්‍රාණිකත්වයේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් එයත් සාමාන්‍යතරට මගහරවා ගැනීමේ හැකියාව. ඒ නිසා මම හිතන්නේ මෙය
පෞද්ගලිකව හුදෙක් කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ සම්බන්ධයේ ගැටලුවක් ඒ නිසා මේක අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න මේ බැඳීම ඇති කරන සහ මේ සහයෝගය තුලින් මේ ලිංගික අප්‍රාණිකත්වයට ඉතාම පැහැදිලිවම සුදුසු විසඳුම ඔබට ලබා ගන්න පුළුවන් ඒත් එක්කම මම තරුණ පරම්පරාවන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා අද දවසේ අපි දකින මේ ලිංගික අප්‍රාණිකත්වයට ඇතුළත් තව ප්‍රධානම හේතුවක් තමයි දුම්වැටි භාවිතය අධිකව මත්පැන් භාවිතා කිරීම කියන දේ නිසා මේ දුම්වැටි භාවිතයෙන් අධික මත්පැන් භාවිතය විශේෂයෙන්ම අධික මත්පැන් භාවිතයෙන් අක්මාවේ ඇතිවන ආබාධතා නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති පුළුවන් ඔබ දන්නවා දුම්වැටි භාවිතය නිසා ස්නායුවල තන්තුවල තියෙන ගැටලුකාර සමායෝජනීය ගැටලුකාර නිසා මේ ක්‍රියාකාරිත අඩු වෙන්න පුළුවන් ඒත් එක්ක අපි කලින් කතා කරා වූ ගේ සතියවල කතා කරා මේ බෝ නොවන රෝගයක් වන අධික රුධිර පීඩනයේ තත්ත්වය සහ විශේෂයෙන්ම මේ දියවැඩියාව තත්ත්වය නිසා ස්නායු ක්‍රියාකාරීත්වයේ හෝමෝන ක්‍රියාවත අඩු කිරීමක් කරා පුරුෂ ලිංගයේ ප්‍රාණත්වයේ මේ ගැටලුව ඇති වෙන්න පුළුවන් ඒ නිසා මෙවැනි වූ දේවල් සිතේ තබාගෙන යහපත් වූ ප්‍රාණවත් ඌ ලිංගික ජීවිතයක් ගත කරන්න ඔබට අවශ්‍ය කරන පරිසරය සකසා ගන්න කියලා අපි ඉතාම ආදරෙන් ඔබ සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ගැඹුරු ආශාවදී අනන්තයේ සොයා පියඹන්න. Max Dura for maximum duration. සිරම ෆාමසි වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. අද අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුල අපි කතා කරමින් සිටින්නේ විශේෂයෙන් ලිංගිකමය වශයෙන් කැමැත්ත ඇති නොවීම ඒ වගේම තමයි සමහර අවස්ථාවල ක්ෂණික මෝචන තත්ත්වයේ කාන්තාවන්ට සිදුවන ලිංගික එකතු වීමේදී දැනෙන දැඩි අපහසුතාවේ මේ කරුණු පිළිබඳව දැන් මේ කියන සාමාන්‍ය කරුණු ස්වාමි පුරුෂයා හෝ ඒවා කාන්තාව හෝ ඒවා මේ දෙදෙනාටම තෘප්තිමත් ලිංගික ජීවිතයකට යමාකාර ගැටලුකාරී තත්වයන් බවට පත්වෙනවා විශේෂයෙන්ම ලිංගික අප්‍රාණිකත්වය සහ ක්ෂණික මෝචන තත්වයන් මෙන්න මේ කියන කාරණා පුරුෂයන්ට දැඩි ලෙස බලපෑම් සිද්ධ කරනවා මං හිතන්නේ වෙළඳපොලේ විවිධ නිෂ්පාදනයන් තියෙනවා හැබැයි ඒ විවිධ නිෂ්පාදනයන් ක්ෂණික ප්‍රතිඵල ගෙන දුන්නට ඒ නිෂ්පාදනයන් තුළ ප්‍රමිතිගතභාවය සහ අතුරු ආබාධ රසක් ඇතිවෙනවා කියලා වෙලා බොහෝ නිරීක්ෂණයන්ට ලක් වෙලා තිබෙනවා හැබැයි ප්‍රමිතිගත නිෂ්පාදනයක් ලෙස ජාත්‍යන්තරය පිළිගත්ත ඒ වගේම තමයි යම් ආකාරයේ ප්‍රමිති සහතික කීපයක් ඇති නිෂ්පාදනයක් තමයි ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදනය කියලා කියන්නේ අපිත් එක්ක ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය ජාලවි කල්පනාකරු චානක රාජපක්ෂ එකතු වෙනවා මැක්ස් ඩියුරා නිෂ්පාදනය මේ නිෂ්පාදනය තුළින් අපි කියපු ගැටලු වලට කොහොමද පිළියම් ලැබෙන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනයක් කියලා මේක ඇයි අපි නම් කරන්නේ ඔව් අමිල මේ වැඩසටහනේදී වෛද්‍යතුමා ඊටමත්ම පැහැදිලිව සඳහන් කරා විශේෂයෙන්ම පුරුෂයන්ට බලපාන ප්‍රධානම ලිංගිකමය ගැටලු දෙක ලිංගිකමය දුබලතා දෙක මොකක්ද කියන එක ඔබත් කිව්වා ක්ෂණික මෝචනය සහ ලිංගික අප්‍රාණිකත්වය කියන කාරණා දෙක තමයි පුරුෂ පාර්ශ්වයේ පැත්තෙන් ගත්තම ඔවුන් මුහුණ දෙන ප්‍රධානම ගැටලු දෙක විශේෂයෙන්ම මේක ශාරීරික වශයෙන් මානසික වශයෙන් ලොකු ගැටලුවක් බවට පත්වුණු පුරුෂයන් පිරිමි පාර්ශ්වයේ උදවිය අපිත් එක්ක ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා එහෙදි අපිට පැහැදිලි වෙන කාරණාව තමයි ඉතින් ඔවුන් මොනතරම් ලොකු මානසික අවපීඩනයකින්ද පසු වෙන්නේ කියන එක මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම ඔහුගේ සහකාරිය නිසි පරිදි තෘප්තියටපත් කිරීමට නොහැකි වීම ලිංගික ක්‍රියාවලිය තුළ ඔහුගේ සහකාරිය නිසි පරිදි තෘප්තිමත් කිරීමට නොහැකි වීම කියන කාරණාවත් එක්ක පුරුෂයන් ස්වාමි පුරුෂයා දැඩි ලෙස අපහසුතාවයට පත් වන අවස්ථා අපි අහලා තියෙනවා අපිත් එක්ක ඔවුන් ඔවුන්ගේ අත්දැකීම බෙදා හදා ගද්දී. ඉතින් මේ මැක්ස් ඩියුරා කියන නිෂ්පාදනය කළ තියෙන ප්‍රධාන වශයෙන්ම මේ ලිංගික දුබලතා දෙක ක්ෂණික මෝචනය සහ ලිංගික අප්‍රාණිකත්වය කියන ලිංගික දුබලතා දෙක මගහරවන්න. එහිදී මැක්ස් ඩියුරා නිෂ්පාදනය තුළ අන්තර්ගත කළ තියෙන මේ ශාක සාර මොන විදියටද මේ සඳහා උදව් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් විමසා බලමු. එහිදී ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්න ඕන පුරුෂයන්ගේ සිරුරේ පිරිමින්ගේ සිරුරේ ලිංගික ක්‍රියාවලිය පාලනය කරන ප්‍රධානම හෝමෝනය වෙන්නේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය. ඉතින් ට්‍රිබියුලස් ටෙරස්ට්‍රිස් කියන ශාකසාරය මැක්සුරා නිෂ්පාදනය තුළ අන්තර්ගත කළ තියෙනවා. මේ ශාකසාරය මගින් ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ මේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය ස්රාවය කිරීම උත්තේජනය කිරීම. ඒ හරහා පිරිමියාට පුරුෂයාට විශේෂයෙන්ම ස්වාභාවිකව ඇතිවන ලිංගික හැඟීම් ඇති වෙලා ඒත් එක්කම ලිංගික ප්‍රාණවත් බව වැඩි වීම සහ වැඩි කාලයක් ඒ ලිංගික ක්‍රියාවලියේ යෙදී සිටින්නට පුළුවන් තරම් ජවයක් ශක්තියක් සිරුර තුළට ලබා දීම මේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනේ ස්රාවය වීමත් එක්ක සිද්ධ වෙනවා. අන්නේ කාර්ය සිදු කරන්න ප්‍රධාන වශයෙන්ම උදව් වෙනවා මැක්ස් ඩියුරා නිෂ්පාදනය තුළ අන්තර්ගත කළ තියෙන ට්‍රිබියුලස් ටෙරස්ට්‍රිස් කියන ශාකසාරය. මැක්ස් ඩියුරා නිෂ්පාදනය පිළිබඳව
ඔබේ ගැටලු සමහර වෙලාවට ලිංගික ජීවිතයේ ඔබේ ගැටලු පිළිබඳව ප්‍රශ්න යොමු කිරීමට සහ ඒ පිළිබඳව තොරතුරු දැනුවත් වීමට ලිපි මගින් දුරකථන මාර්ගයෙන් ඔබට අවස්ථාව තිබෙනවා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරි ශ්‍රී ලංකා පුද්ගලික සමාගම නොම්බර 93 හොරණපාර කැස්බෑව ලිපිණයට ඔබ ලිපියක් යොමු කරනවා නම් ඒ ලිපිණයට යොමු කරන්න. ඒ වගේම 077 66 66 480 සහ 077 66 66 750 දුරකථන මාර්ගයෙන් ඔබේ ගැටලු අපිට යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙමනම් අදත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහනේ තොරතුරු අපිට බෙදා දෙමින් දැනුම ලබා දෙන්නට එකතු වුණු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවි සිල්වා වෛද්‍යතුමාටත් ඇලරි ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය ආලවි කළමනාකරු චානක රාජපක්ෂ දෙපළටම ස්තුතියි. ලබන ඉරිදත් මුණ ගැහෙමු රාත්‍රී 9:30ට ඇලරි ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් සමග අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි සමග ජීවිතයේ අඳුරු තැන් සොඳුරු කරන මිතුරු කමේ සොඳුරු හම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න මැක්ස් ඩියුරා for maximum duration.